හිතවත් මිට්ටුවර. දවසින් දවස ලංකාවේ යන්නේ බල්ලට. බල්ලෝ දවසින් දවස දේශපාලනයට එනවා. මේක මහා විනාශකාරී තත්ත්වයක්. අවුරුදු 70ක නිදහසක් ගැන කයිවාරු ගහන අපි තාමත් ඉන්නේ හිඟන ආර්ථිකයක. හිඟන මානසිකත්වයක. හිඟන සමාජයක. මේක වෙනස් කරන්නට පුළුවන් රටගෙන ආදරයක් තියෙන සැලැස්මක් තියෙන දැක්මක් තියෙන උන්ට පමණයි. මිත්‍රවරුනි විශේෂයෙන්ම අපේ රටේ දේශපාලඥයෝ අඳින ඇඳුම එහෙම නැත්නම් මේ රටේ බහුතරයක් කියන අර කපටි සූට් එක ඇඳගත්තු බහුතරයක් එවුන් සුදු රිදි වලින් වහගෙන ඉන්නේ තමන්ගේ කළු චරිත. විශේෂයෙන්ම අපි මීට පෙරත් එලි කරා ගම්මන්පිල කියලා කියන්නේ නොම්බර එකේ මදාවික් කුපාඩික්. ඔබට අපි එලි කරා විශේෂයෙන්ම අද වෙනකොට වැඩ තහනමට ලක් වෙලා ඉන්න නඩුකාරයා. ඒ කියන්නේ අර අලි හොරා කියන්නේ මොහුගේ කිට්ටුව මිත්‍රෙක් නීති විද්‍යාලයේ එකටම හිටපු පුද්ගලෙක්. ඒ විතරක් නෙමෙයි නීති විද්‍යාලයේ ඉන්න කාලෙත් විශේෂයෙන්ම විභාග වංච ආදී බොහොමයක් කරපු පුද්ගලෙක්. තිරණ ගමගේගේ ඇටමිරිකපු කෙනෙක්. මිත්‍රවරුනි පහුගිය දවස්වල එළි වුණා ඔහු විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ඔහු හිටපු තැන ඉටපු අහිංස මිනිස්සුන්ගෙත් සල්ලි වංචා කරලා අද වෙනකොට මහාධිකරණේ නඩු තියෙනවා. මිත්‍රවරුනි අද ඌ අපූර්ව වැඩක් කරා. ඔබ දන්නා මද මුළු ලංකාවටම බලපවත් වෙන පරිදි ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ කාටවත් බාල නටන්න නෙමෙයි රට විශාල අනතුරක තියෙන නිසා. රජයේ මොන කයිවාරු ගැහුවත් මේ වෙනකොටත් මේ ශාස්ත්‍රීය සම්බන්ධයෙන් එහෙම නැත්නම් බෝවන රෝග විශේෂඥෝ පෙන්වලා දෙන කාරණය තමයි ඉදිරි සති කිහිපය රටට තීරණාත්මකයි. හරියට තීන්දු නොගත්තොත් එකා පිට එකා වැටිලා මැරෙන්නට ඉඩ තියෙනවයි කියන කාරණ. හැබැයි ගම්මන් පිළලා මේ නිශ්චිත මොහොතේ බොරගියේ බාලු බානවා. අද ලංකාවේ ප්‍රථම වතාවට ගම්මන් පිළ ඔන්ලයින් අවුරුදු උත්සවයක් සංවිධානය කරා. මිත්‍රවරුනි අපි මීට පෙරත් හෙළි කරා ගම්මන් පිළලා කියන්නේ විශේෂයෙන්ම නොම්බර එකේ කුපාඩි කියන කතාව. විශේෂයෙන්ම පොයට් විසක් පොයට දවස් හතක් සිල් ගන්න ගම්මන් පිළලා කර්ණ තරමක් කරන්නේ අදම තිරිසම් වැඩ. ඔබට මතක ඇති මිනිහාන පොලිස් බල ප්‍රදේශය තුළදී ඔහුගේ බිරිඳ රජයේ වාහනයක් පදවගෙන ගිහිල්ලා මිනිහේ කනතුරට ලක් කරාට පස්සේ පොලිසියටවත් නොගිහින් ඔස්ට්‍රේලියාවට පැන නැඟ බේරගත්තා. මිත්‍රවරුනි ඒ විතරක් නෙමෙයි ඔහු ඒ දවස්වල ඇමතිකම් දරපු ආයතනයේ තමන්ගේ ගේ හදන්න වාහන වලින් බඩු ඇදලා වාහන කීපයක්ම අබලන් තත්ත්වයට පත් වුණා. මේ වෙනකොට ඔහු අවුරුදු කුමාරියෝ කීප දෙනෙක් තෝරගෙන ඉන්නවා. මේ වෙලාවේ ඔහුටගේ ප්‍රධාන ඉල්ලීම තමයි අවසන් කුමරියන්ගෙන් වඩාත්ම රූමත් කුමරිය තෝරන්න නම් ඔහු ඔන්ලයින් ඇවිල්ලා රෙදි ගැලවීම අවශ්‍යයි කියන කාරණේ. මිත්‍රවරුනි මොකද ඔහු කියන්නේ රෙදි ඇදගත්තහම තියෙන ලස්සන රෙදි ගැලෙව්වහම සමහරයට නැහැයි කියන කාරණේ. කොහොම වෙතත් ගෑනුන්ගේ රෙදි ගැලවීම සම්බන්ධයෙන් ගම්මන් පිළට විතරක් නෙමෙයි ඔහුගේ ගෝලයන්ටත් විශාල පුහුණුවක් තියෙනවයි කියන කාරණය බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් මේ තිරිසං ක්‍රමය වෙනස් කරලා මේ ගොරදියම අනුබාන අමන දේශපාලනය වෙනස් කරලා මේ රටට සැබෑලිස් මාදරය කරන දැක්මක් තිබෙන සැලැස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම මිත්‍රනි අරගලෙන් තොර ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.